නිල් පැහැයෙන් යුත් පාපිසක් ඉදිරියේ දාලා තියන්න පුළුවන්. ඊට පස්සේ කෙම්බර දවස් තියෙනවා මේ බදාදා හෝ සෙනසුරාදා. ඒ දිනවල හවස 6ට ගෙට එළියේ වැටෙන විදිහට මැද සාලෙන් පහනක් පත්තු කරන්න පුළුවන්. ඒකට දාන්න පුළුවන්. මේක දිගටම කරනවා නම් ඇත්තටම ඕනම කෙනෙකුට දිනුවක් ලබා ගන්න පුළුවන්. හරි ඒකෙන් වෙන්නේ මොනවාද ගෙදරක තියෙන අර අදුරු බලවේග නැත්තම් ඒ වගේ දේවල් දුරු වෙන එක. සාමාන්‍ය කාරවල ග්‍රහයෙන්ගෙන් ලැබෙන බලපෑම් ඒවා ඉවත් වෙනවා ඒකෙන්. ග්‍රහයෙන්ගෙන් යම් කිසි බලපෑමක් තියෙනවා නම් ඒ දෝෂ දුරු වෙනවා. මම හිතන්නේ ඔබට ඒක අත්හදා බලන්න දෙයක් නෑ ඉතින්. මේ මේ බලන ඕනම කෙනෙක් ඒ දේ කරගන්න කරලා ඔබත් දිනුවක් ලබන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අයිබන් ධනුෂ් ව්ලොග්ස් බලන හැමෝටම මම අයිබන් කියලා පිළිගන්න ඔබතුමා. අයිබන් පිළිගන්න. ගුරුකං ගුප්ත විද්‍යා විභූෂණ සම්මානයෙන් පිදුම් බලත් කුණපාල ගුරුන්නාන්සේ. ඔව්. මම හිතන්නේ මේ ඔබතුමාව බොහෝ දෙනෙක් දන්නේ එහෙම. මම එහෙම මුලින් හඳුන්වා දෙනවා කුරුණෑගල දම්බොක්ක ගුණපාල ගුරුන්නාන්සේ කියවම් බොහෝ දෙනෙක් දන්නවා. හරි අද අපි කතා කරන්න යනවා මේ නොපෙනෙන ලෝකයේ අදෘශ්‍යමාන ලෝකයේ තවත් දේවල් පිළිබඳව. මේ අදෘශ්‍යමාන ලෝකයේ වැඩ කටයුතු කරන ගුණපාල ගුරුන්නාන්සේත් එක්ක තමයි අද කතා කරන්න යන්නේ. මම මුලින්ම අහන්න කැමතියි දැන් ඔබතුමා මොන වගේ දේවල්ද මේ අදෘශ්‍යමාන ලෝකයේ වැඩ කටයුතු කරගෙන යන්නේ? මේකයි මහත්තයෝ ගුරුකන් සම්බන්ධව සෑම කටයුත්තක්ම අපි කරනවා. ඉතින් අපි දේවාලයක් තියෙනවා දේවාලේ ඒ සම්බන්ධව හැම දෙයක්ම කරන්න පුළුවන්. දැන් දේවාලේ මේ වැඩ කටයුතු වෙන්නේ කිසියම් ආකාරයකට දිස්ති වෙලාද? එහෙම නැත්නම් අර ප්‍රේතාත්මකුද නැත්නම් දෙවියන්ගේ වරමින්ද කොහොමද මේ වැඩ ටික වෙන්නේ? නෑ මහත්තයෝ මම කරන්නේ දේව වරමක් එහෙම මට නෑ. ආකර්ෂණයක් නෙමෙයි. නමුත් අපි පාරම්පරිකව දන්න ශාස්ත්‍රයේ ඒකෙන් තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. පාරම්පරිකව ලැබිච්ච ශාස්ත්‍රයේ ඇත්තටම දැන් අපි අහලා තියෙනවනේ ඉතිහාසයේ මේ යంత్ర මන්ත්‍ර තంత్ర මේ වගේ නොඑක් වැඩගත්ta කියනවා. පරම්පරාවෙන් ආවදී අදටත් ඒ විදිහටම තියෙනවද ඔබතුමා ගාව? ඔව් අපි ළඟනම් මම ළඟනම් තියෙනවා ඇත්තටම. දැන් මගේ අත්තගේ තාත්තගේ ඊටත් එහා පරම්පරා ගානක ඉඳලා ওই පුස්කොළපත් වලින් පැවත එනේවා තමයි අපි කරන්නේ. ඉතින් ඒවා කිසිම අඩුපාඩුවක් නැතිම ඕනම කෙනෙකුට අපිට සත්‍ය දෙයක් ඇත්ත දෙයක් කරලා පෙන්නන්න පුළුවන්. දැන් අපි යంత్ర මන්ත්‍ර තంత్ర ගත්තම නොඑක් විදිහේ දේවල් තියෙනවානේ. ගෙවල් ආරක්ෂා කරනවා කියනවා, කුරුකම් කියනවා කියනවා. දැන් මේ වගේ ඔබතුමා වැඩිම මොන වගේ දේවල්ද කරන්නේ? ඔය එන හැම දෙයක්ම කරනවා. දැන් ගොඩක් දුරට දැන් තියෙන ඔය දෙන්නෙක් අතර බැඳීම් ඇත්තටම අපි ගොඩක් ප්‍රසිද්ධ ඒකට ලංකාවේ විතරක් නෙමෙයි මුහුදෙන් එතරුණත් එහෙමයි. දෙන්නෙක් අතර බැඳීම් අනිවාර්යයෙන්ම දින තුනෙන් වගේ අපිට කරලා දෙන්න පුළුවන්. සමහර ඒවා දින 7 යනවා. ඊට පස්සේ ගෙවල් දොරවල් ආරක්ෂා, බහිරව පූජා, අනවින කොඩු වෙන හූනියන් තියෙනවනම් ඒවා බලලා ඒවා කපලා ඒ හැම දෙයක්ම කරනවා. නමුත් දැන් කාලේ මේක අර විහිළුවක් බවට පත් වෙලා තියෙනවා මේ සමාජයේ. සමහර කට්ටිය මම ওই මාධ්‍යවල දැකලා තියෙනවා පැය දෙකෙන් කරනවා කියලා. ඒ දෙන්නෙක්ගේ සිත් එකතු කරනවා කියලා පැය දෙකෙන්. එහෙම ඉතින් කවදාකවත් පැය දෙකෙන් පැය 8න් එහෙම දෙයක් මේ වගේ ශාස්ත්‍රයේ එහෙම දෙයක් ඇත්තෙත් නෑ. එහෙම කරන්නත් බෑ. එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මම එයාට අභියෝගයක් කරනවා කරලා පෙන්නන්න කියලා. දින තුනකින් නම් ඒ වගේ දෙයක් වමනා දෙන්නෙක් ලං කරන්න පුළුවන්. නමුත් මුහුදෙන් එතර මෙතර කියලා නෑ. බැඳීම් ඇති කරන්නත් පුළුවන්. නොගැලපෙන කට්ටි ඉන්නවා නම් ඒවා වෙන් කරන්නත් පුළුවන්. අඩු ගානේ මල් තටුවක්වත් හදා ගන්න පුළුවන් ද පැය දෙකෙන්. එහෙම කරන්න බෑ. ඒ එහෙම තියෙනවා නම් මේ channel එකේ උනත් දානවා නම් ඒක මම තරයේ හෙලා දකින්නවා. ඒක අමූලික බොරුවක් කියලා. ඒ වගේ දේවල් බොරු. දැන් සමහරක් වෙලාවට මේ ගුරුකම් ගැන කතා කරාමත් අපි විවෘතව කතා කරොත් මේ වශී ගුරුකම් ගැන එක්තරා විදිහකට චෝදනාවකුත් එල්ලනවා. හැබැයි ඔබතුමා කියනවා දින 3ක් ඇතුළත ඔබතුමාට වැඩක් කරන්න පුළුවන් කියලා. අපි හිතමුකෝ පිට රටින් ඉන්න කෙනෙක් හරි ලංකාවේ ඉන්න කෙනෙක් හරි කොහොමද ඔබතුමා ගැන විශ්වාසය තියන්නේ? ඇයි ඔබතුමාව විශ්වාස කරන්නේ? මොකද මහත්මය මම මේ ශාස්ත්‍රයේ අදහියේ නෙමෙයි. මොකද අපි පාරම්පරිකව කරගෙන එන එකක්. මොකද අපේ දේවාලට එනවා මුහුදෙන් එතරයිට අපි වැඩ කරලා දීලා තිනවා. ඒ අයගේ ලොකු විශ්වාසයක් තියෙනවා මම ගැන. ඉතින් අපි අනිවාර්යයෙන්ම අපිට දෙයක් බාර දුන්නොත් ඒ දේ කරලා පෙන්නනවා අපි. ඕනම කෙනෙකුට කරන්න බැරි දෙන්නෙක්ගේ සිත් එකතු කිරීම මම දින තුනෙන් කරලා පෙන්නනවා. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. දැන් ඕනම දැන් අපි හිතමුකෝ දැන් වශීගුරුකම් ගත්තම සමහරක් වෙලාවට ආදර සම්බන්ධතා වලට විතරක් කෙනෙක් හිතෙන්න පුළුවන්. නමුත් එතනින් එහා ගිය සමහර ඔය වශී තියෙනවනේ එක එක විදිහ රාජ වශී කියයි නොඑක් විදිහ දේවල් තියෙනවා. ඒවත් ඔබතුමා කරනවා. ඒව ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ. ඇත්තටම දැන් කෙනෙක්ගේ ව්‍යාපාරයක් වෙලා තියෙනවනම් එතනදී ඊට පස්සේ රැකියාවක් කරන තැන තියෙනවනම් එතනදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
ආයතනයක් මොනවා හරි පවත්වාගෙන යනවනම් එතන යම් යම් ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්ට අපි මේ සර්වජන වාසී කියලා එහෙම දේවල්නුත් තියෙනවා. ඒකට ආයතනයේ දියුණු වෙන්න දේවල් කරලා දෙනවා. ඕනම කෙනෙක්ගේ අර සිත් ඇද ගන්න විදිහේ ක්‍රම අපිලඟ තියෙනවා. යන්තර මන්තර ගුරුකම් පැත්තේ. ඒ වගේම තවත් දෙයක් තමයි දැන් කෙනෙක්ගේ ඇත්තටම ඔබතුමත් කැමති දියුණු වෙන්න. ලෙඩක් දුකක් නැතුව හොඳට දියුණු වෙලා ඉන්න මමත් කැමති. ඒ වගේම මේ බලන මේ නරඹන අයත් කැමති. ඒ අයටත් අපි දෙන්න පුළුවන් දායාදයක් අපි දෙමු. මොකද ඇත්තටම දැන් අපි ගියක් ගෙදරක් හෝ ආයතනයක් හෝ පවත්වාගෙන යනකොට යම් යම් බාධක කරදර ඇති වෙනවනේ කාටුණක්. ඒවෙන් අපිට හැම දෙයක්ම මේ ග්‍රහයන්ුත් එක්ක ග්‍රහ බලපෑන්නුත් එක්ක අපිට සිද්ධ වෙනවා. ඇත්තටම දැන් අපිට හොඳ ග්‍රහයන් ලැබෙන අවස්ථා තියෙනවා. ඒ වගේම අපිට නරක ග්‍රහයෝ අපේ මේ ශරීරයට ආකර්ෂණ වෙන වෙලාවලුත් තියෙනවා. එතනදී අපි කොහොමද බේරෙන්නේ කියන එක ඇත්තටම මේ වීඩියෝ එක බලන අයට ගොඩක් වටිනවා. අපි එතනින් බේරෙනවා නම් ඇත්තටම නිවසේ අපි ඇතුල් වෙන තැන නිල් පැහැන් යුත් පාපිස්සක් දාලා තියන්න පුළුවන්. ඊට පස්සේ ආයතනයක වුණත් අපිට නිල් පැහැන් යුත් පාපිස්සක් ඉදිරියේ දාලා තියන්න පුළුවන්. ඊට පස්සේ කෙම්බර දවස් තියෙනවා, මේ බදාද හෝ සෙනසුරාදා. ඒ දිනවල හවස 6ට ගෙට එළියේ වැටෙන විදිහට මැද සාලෙන් පහනක් පත්තු කරන්න පුළුවන්. ඒකට දාන්න පුළුවන් අබ තෙල් ටිකක් දාලා මැටි පහනක් පත්තු කරන්න. ඒකට දාන්න මහදුරු කියලා තියෙනවා, බෙහෙත් කඩේ ටිකොත් මේ ඉල්ල ගන්න පුළුවන් මහදුරු ටිකක් ඒ පහනට දාලා. කෙම්බර දවස්වලට මේ හැමදාම පත්තු කරනවා නම් ඇත්තටම ගොඩාක් ඒ ග්‍රහයන්ගේ තියෙන අපල දුර වෙලා ඒ නිවසට හෝ ආයතනෙ හෝ ඒ සෞභාග්‍ය උදා වෙනවා. ඒක ස්ථිරයි. වෙලාවකුත් තියෙනවද පහන පත්තු කරන්න? ආව සහයට පත්තු කරන්න හරියට. හැබැයි නිල් පාපිස්සක් දාලා තියෙනවා ඉදිරියට. ඒ නිල් පාපිස්ස දාලා තමයි හවස 6ට ගේ මැද සාලේ වුණොත් බොහොම වටිනවා. ගෙට එළිය ආලෝකයේ එන විදියට මේ පහන දැල්වලා මහදුරු ටිකක් දැල්වපු පහනට මහදුරු ටිකක් දාන්න පුළුවන්. ඊට පස්සේ එහෙම කෙම්බර දවසෙන් විතරයි මේක කරන්න පුළුවන්. බදාද කරන්න පුළුවන්, සෙනසුරාදා කරන්න පුළුවන්. මේක දිගටම කරනවා නම් ඇත්තටම ඕනම කෙනෙකුට දියුණුවක් ලබා ගන්න පුළුවන්. හරි, ඒකෙන් වෙන්නේ මොනවාද? ගෙදරක තියෙන අර අදුරු බලවේග නැත්තම් ඒ වගේ දේවල් දුරු වෙනවා. සාමාන්‍ය කාරවල ග්‍රහයන්ගෙන් ලැබෙන බලපෑම් ඒවා ඉවත් වෙනවා ඒකෙන්. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ කෙම්මුර දවස් කියලා මොනවාද මේ විශේෂ? ඇයි එහෙම කෙම්මුර දවස් කියලා කියන්නේ? ඒක මොකද්ද විශේෂ හේතුව? ඒ කියන්නේ මේ කෙම්මුර දවස් කියන්නේ දෙවියන්ට ආවෙනක දින තියෙනවා. ඒ දිනවලට තමයි අපි ඒක පත්තු කරන්නේ. එතකොට අපි මේ දෙවියන්ගේ ආශිර්වාදෙත් ලැබෙනවා. ග්‍රහයන්ගෙන් යම්කිසි බලපෑමක් තියෙනවා නම් ඒ දෝෂ දුරු වෙනවා. මම හිතන්නේ ඔබට ඒක අත්හදා බලන්න දෙයක් නෑ ඉතින්. මේ මේ බලන ඕනම කෙනෙක් ඒ දේ කරගන්න, කරලා ඔබත් දියුණුවක් ලබන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා නොමිලේ ලබා දුන්න දෙයක් ජීවිතේ දිවෙන්න පුළුවන් දෙයක් මේ මහත්තයත් එක්ක දීලා තියෙනවනේ. ඔව්. මං හිතන්නේ මේ වගේ දේවල් ඔබට අත්හදා බලන්න පුළුවන්. මේ වගේ කෙම් ක්‍රම තියෙනවා නැත්නම් මේ වගේ අපිට හැංගිච්ච දේවල් තියෙනවා ජීවිතේට, වටිනාම දේවල්, වැදගත්ම දේවල්. දැන් ඔය දේ කරපු පළියට කෙනෙක්ට හිතන්න පුළුවන් gedara තියෙන සියලු ප්‍රශ්න දෝෂ නැති වෙනවද නැත්නම් ඔබතුමා කියන විදිහට gedara දියුණුව සලස්සා ගන්න අර පොඩි උපක්‍රමයක්ද මේක? ඔව්. ඉතින් ග්‍රහයන්ගෙන් එන්නා වූ දෝෂාන්ධකාරවල මේකෙන් ඉවත් වෙනවා. මොකද අනවින කොඩු වෙන හුණියන් තියෙනවා නම් ඒවෙන් දෙයක් කරලා තියෙනවා නම් ඒවා ටිකක් බලලා ඒවා කරගන්න වෙනවා. නමුත් අපිට ගොඩාක් දුරට ග්‍රහ බලපෑම් තමයි අපිට මේවා වෙන්නේ, හරස් කරන්නේ. නමුත් එයාලගෙන් තියෙන දෝෂ ඉවත් වෙනවා මේ දෙක කරගත්තාම. හරි, මං හිතන්නේ මුලින් අපි දැන් කතා කරා මේ ගුරුකම් සම්බන්ධ ඔබතුමා කරන වැඩ රාජකාරිය ගැන. දැන් ගෙවල් ආරක්ෂාවකටත් ගෙදරකට අවශ්‍ය වෙන දේක් ඔබතුමා නොමිලේම ලබා දුන්නා. මේ ගෙවල් ආරක්ෂා කරන වැඩ එහෙම නැත්නම් නොපෙනෙන ලෝකයේ මේ අදෘශ්‍යමාන ලෝකයේ අර යක්කු එළවන වැඩ, යක්කු පන්නන වැඩ, භූතයොත් එක්ක කරන වැඩ, ඒ වගේ දේවලුත් ඔබතුමා තාම කරන් යනවද? ඔව්, ඒවත් දිගින් දිගටම කරගෙන යනවා. නමුත් ඒ වගේ දෙයකට නම් මට දුරකථනයක් තියෙනවා මගේ කතා කරලා. මොකද මං හම් වෙලාම දෙයක් කරගන්න එක තමයි හොඳ. ඒ වගේ දෙයක් නම් මොකද අපි සමහර අපි ගෙවල් වලට ගිහිල්ලා කරන, එහෙම නැත්නම් අපි දේවාල වැඩ කරන අවස්ථා තියෙනවා. ඒ වගේ දෙයක් හම් වෙලා කතා කරලා දෙයක් කරගන්න එක තමයි හොඳ. දැන් මං හිතන්නේ මේ අපිට අපි කලින් දවසක ඔබතුමාගේ දේවාලයට ගිය වෙලාවක දැක්ක මේ දේවාලෙත් කොටස් දෙකක් වෙන් කරලා තිබ්බා. මේ මොකද්ද මෙතන වෙන වැඩ කටයුතු ටික? දේවාලේ කොටස් දෙකක මහත්තයෝ මේකයි. අපි දෙවියන්ගෙන් වැඩක් ගන්නවා නම් අපි දේවාලය ඇතුලේ තමයි ඒ දෙවියන්ට පූජාව ආහාර බාරහාර වෙන ඒවා ඔක්කොම දේවාලය ඇතුලේ අපි කරගන්නේ. නමුත් යක්ෂයන්ගෙන්, ප්‍රේතයන්ගෙන්, භූතයන්ගෙන් ඔය මේ ආකර්ෂණ තියෙනවනේ, එයාලගෙන් උත්තර අපිට උදව් ගන්න දේවල් කරගන්න තියෙනවනේ. ඒවා තමයි අපි දේවාලයෙන් පිටස්තර තැනක වෙන් වශයෙන් තියලා ඒ දේවල් කරන්නේ. බන්ධන කපනේවා, දෙහි කපනේවා, පුහුල් කපනේවා අපි දේවාලයෙන් පිට වෙනම ස්ථානික කරන්නේ ඒකයි. යක්කු, ප්‍රේතයෝ, භූතයන්ගෙත් ඔබතුමා වැඩ ගන්නවා? වැඩ ගන්නවා.
දැන් එහෙම අතුරුආන්තරාවක් කරදර ප්‍රශ්නයක් වෙලා නැහැ. ඉතින් ඇත්තටම අතුරුආන්තරා වෙන්න බෑ. මොකද අපි මේ ඉගෙන ගන්න කරන දෙයක් නෙවෙයිනේ. අපි පාරම්පරිකව කරන දෙයක්. අපි ඒ වගේ ආරක්ෂා වෙලා තමයි කරන්නේ. දැන් අද්දකින් මේ වෙද්දී අවුරුදු කීයක්ද? මේ ලැබුව අද්දකින්ද කියන්නේ මට අවුරුදු 30ක විතර වැඩ මම කරගෙන එනවා මේ වෙනකොට. දැන් සම්මානිකුණු පිදුම් ලැබලා තියෙනවා. මොකද්ද මේ මේ කතාව ගැනත් අපිට චුට්ටක් කියන්නකෝ. මේ ගුරුකම්, গুপ্ত විද්‍යා, විභූෂණ සම්මානෙන් පිදුම් ලැබුවා කිව්වා. මොකද්ද මේ විස්තරය? ඒ කියන්නේ මේ ගුරුකම් සම්බන්ධයෙන් අපිට මනා දැනුමක් තියෙනවා කියන එක තමයි එතනින් ඔප්පු කරන්නේ. හරි. ඒ ගොඩක් දේවල් අපි ඔබට ලබා දුන්නා. ඔබට මට නොපෙනෙන ලෝකයේ গুপ্ত විද්‍යාව පිළිබඳව මෙතුමන්ලා වැඩ රාජකාරී කරනවා. ඒකයි අපි මෙහෙම සාකච්ඡාවක් කරේ. අවසාන වශයෙන් ඔබතුමාගේ වැඩසටහන් බලන රටේ ලෝකයේ ජනතාවට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? ඇත්තටම දැන් මහත්ව මේකයි දැන් මේවා මුහුදෙන් එතර අපේ ලංකාවෙන් ගිය විදේ දරුවෝ එහෙම බලනවනේ. බලලා බොහොම වෙහෙස මහන්සිලා ඒ දරුවෝ ගෙවල් වල වැඩ කරලා හරි මුදලක් හොයා හම්බ කරගන්නවා. ඒවා සමහර අය ඒවා නිකම්ම නිකරුණේ නාස්ති වෙන විදිහේ ක්‍රම තියෙනවා. සමහර ගුරුන් වහන්සේලා ගුරු මෑණිවරු ඉන්නවා දැන් මේ channel එකේ වුණත් සමහර විදිහට එහෙම කරනවනේ වැඩිදි. සමහර අයගෙන් මෙන්න මේ එක එක ගවයන්. අපි සමහර අය මට මේ දරුවෝ කතා කරලා කියලා තිනවා ගවයන් උණයි මේ දේවල් කරන්න. ඊට පස්සේ එළුවන් සම්බන්ධ කරගන්නවා. මොකද එවැනි දේවල් වලින් මේවා කරන්න බෑ. මේ එහෙම එහෙම කරනවා නම් ඒකත් බොරුවක් කියන එක. ඒතර විදිහක බිලි පූජා වගේ දේවල්ද ඔබතුමා කියන්නේ? ඔව් බිලි පූජා ඇත්තනම මේ හරක් බිලි පූජා. එතකොට ගවයන් බිලි පූජා ඒවා ඇත්තටම මෙතනදී අපි භාවිත කරන්න ඕනේ නැහැ. ඒක තවත් හිංසාවක් නේ සත්ත්ව හිංසාව. සත්ත්ව හිංසාවකට අයිති වෙනවා. ඒ වගේ දේවල් කරලා අපි මේ දේවල් කරන්න ඕනේ නැහැ. මේවට වෙන ඒවට දොළබිලි තියෙනවා අපිට වෙනම දෙන්න. එවැනි දේවල් නම් අපි අනුමත කරන්නේ නැහැ ඇත්තටම. ඒක ඇත්ත. ඒ පිළිමදවත් ඔබ දැනුවත් කරා. ඔව් මුහුදෙන් එතරම් විශේෂයෙන් මේ බලලා මේ දැනුවත් වෙන්න මේක. හරි එහෙමනම් තවත් දවසක නොපෙනෙන ලෝකයේ අදෘශ්‍යමාන ලෝකයේ මේ වගේ වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමුගන්නවා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්.